බස්නාහිර පළාතේ 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා කොළඹ ගම්පහසාර කල්තර යන දිස්ත්‍රික්කවල. අපේ අරමුණ වෙන්නේ දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 100 දක්වා අඩු කර ගැනීම. දැනටත් අපි 200 මට්ටමේ ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක් වුණත් තවදුරටත් අපි රෝගීන් වාර්තා වීම අඩු කරගත යුතුයි. බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා යන දින 3 ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග නිවාස සියල්ලම නිරීක්ෂණය කළා. මදුරුවන් බෝහැකි ස්ථාන පවතී නම් මේ ස්ථාන දැඩි නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තුෙන් සිටිනවා. මරණ ගත්තහම 32 වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ වන විට රෝගීන් 51768ක ප්‍රමාණයක් වාර්තා වෙනවා දිවයින පුරා. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍යාරි කාර්යාලයේ ඒකක 48ක වගේ ප්‍රමාණයක් අපි අයිති අවදානම් කලාප විදිහට තමයි නම් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ රෝගීන් වාර්තා වෙන 51778 ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා කොළඹ ගම්පහසාර කල්තර යන දිස්ත්‍රික්ක වලින්. ඊට අමතරව අපි දකිනවා උත්තලම කුරුණෑගල කෑගල්ල රත්නපුර සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලුප යන දිස්ත්‍රික්ක දෙකෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. එතකොට මේ සියලුම දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍යාරි කාර්යාල 43ක වගේ ප්‍රමාණයක් අපි අධි අවදානම් කලාප වශයෙන් තවදුරටත් රඳවාගෙන ඉන්නවා. මීට සති කිහිපයකට කලින් එම සංඛ්‍යාව ඇතරම තිබුණේ 60කට අධික ප්‍රමාණයක්. ඒ අනුව අපිට පෙනී යනවා සැලකිය යුතු මට්ටමේ රෝගීන් සංඛ්‍යාවක් දෛනික වාර්තාවෙන් රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් අපි නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම සඳහන් කරොත් පහුගිය මාසයේ මැද භාගයේ වන විට රෝගීන් 400ක වගේ ප්‍රමාණයක් දෛනිකව වාර්තා වුණත් දැන් අපිට වාර්තා වෙන්නේ රෝගීන් 200ත් 250ත් වගේ අතර ප්‍රමාණයක්. මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක් කියන එක තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම පහුගිය දිනවල පැවති විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ඒ වගේම අපි දකිනවා ජනතාවගේ උනන්දු සහ සහභාගීත්වය සෞඛ්‍ය අංශත් සමග. ඒ වගේම කියන්න අවශ්‍ය කාරණේ තමා ග්‍රාමීය කමිටු පිහිටවීම, ඒ වගේම ආයතනික කමිටු පිහිටවලා විශේෂයෙන්ම දිසාපතිවරුන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පළාත් පාලන ඒකක මැදිහත් වීමත් අපි ඉතාම හොඳින් දැක්කා මේ ප්‍රදේශවල මේ තත්ත්වය මැඩපවත්වන්නට. එත් එක්කම අපගේ සෞඛ්‍ය වෛද්‍යාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ ඉතාමත්ම කැපවීමෙන් මේ ප්‍රදේශ නිරීක්ෂණය කළා. නිරන්තරයෙන් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඒ වගේම නීතිමය කටයුතු දිගින් දිගටම සිද්ධ කිරීම මම හිතන්නේ මේ අඩුවීමට හේතුවක් විදිහට අපිට නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි මේ තත්ත්වය දිගින් දිගටම අපි පවත්වාගෙන යන්න ඕනේ. අපේ අරමුණ වෙන්නේ දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 100 දක්වා අඩු කර ගැනීම. දැනටත් අපි 200 මට්ටමේ ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක් වුණත් තවදුරටත් අපි රෝගීන් වාර්තා වීම අඩු කරගත යුතුයි. දැනට වර්තමානයේ තවදුරටත් උණුසුම් සහිත කාලගුණය දිගින් දිගටම පවතිමත් ඒ වගේම තමයි වර්ෂාපතනය අපි දකිනවා තවදුරටත් පවතින තත්ත්වයක්. ඉතින් ඒකත් හේතු කරගෙන අපි බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා යන දින 3 විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මේ වෙලාවේ අපි තීරණය කළා තියෙනවා. එහිදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා අපි එහිදී බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය මට්ටමේ සියලුම රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීතුමා ඇතුළු සියලු දෙනාගේම සහය මේ නිවාස පරීක්ෂකවලට ගිහිල්ලා නිවාස සියල්ලම නිරීක්ෂණය කළා. මදුරුවන් බෝහැකි ස්ථාන පවතී නම් මේ ස්ථාන ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඒත් එක්කම අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ ස්ථානවල යම් ආකාරයක මදුරුවන් බෝවීම දිගින් දිගටම නිරීක්ෂණය කරන ස්ථානයක් දැක්කොත් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තුෙන් සිටිනවා. මේක නවත්තන්න එපා, ඩෙංගු අඩුවීමක් දැක්කයි කියලා දිගින් දිගටම මේකේ රැඳිලා ඉන්න. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ජාතික වැඩසටහනක් විදිහට අපි මේක ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය වෛද්‍යාරී ඒකක 60ක වගේ ප්‍රමාණයක් අඩු වැඩි වශයෙන් අවදානම් කලාප විදිහට අපි දැකලා තියෙනවා. ඉතින් ඒ සියල්ල ආවරණය වෙන විදිහට ජාතික මට්ටමේ දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ දින 3ක් තිස්සේ. අතර මරණ ගත්තහම අපි දැන් මේ වෙනකොට අපිට 32ක වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි මරණ අනුපාතය ඉතාමත්ම අඩු අගයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ලෝකයේ ගත්තහම ලෝකයේ ඉතාමත්ම අඩු මරණ අනුපාතයක් තියාගන්න අපේ වෛද්‍යවරුන් ඇතුළු ඒ රෝහල් කාර්ය මණ්ඩල සමත් වෙලා ඉන්නවා. 0.06ක වගේ ප්‍රමාණයක මරණ අනුපාතය මේ වෙනකොට පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා ලංකාවට. සංකූලතා සහ බරපතල තත්වයන් වලට රෝගීන් නොයා වළක්වා ගත හැකිවන්නේ රෝගීන් සංඛ්‍යාව අඩු කරගත්තාම. මොකද රෝහල් වලට දරාගත හැකි මට්ටමට රෝගීන් අපි රඳවා ගන්න ඕනේ. බලාපොරොත්තු වෙන නීති මාර්ගයෙන් මේක කරනවට වඩා
ජනතාවගේ උනන්දුවෙන් ජනතාව සහභාගීත්වයෙන් මේ කටයුතු කරන්න. මොකද නැත්තම් ඩෙංගු වගේ රෝගයක් වළක්ව ගන්නකොට නිරන්තර සුපරීක්ෂණය සහ නිරන්තරයෙන්ම පරිශු සුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය. නිරන්තර කියන්නේ අතන සතියකට වතාවක් අඩුම වශයෙන්. ඉතින් මේක කරන්න මහජන සෞඛ්‍ය පාරක්ෂකවරු නිරන්තරයෙන්ම ඔබගේ නිවසට එන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ඔබගේ දේ ඔබට කරගන්න. අනිවාර්යයෙන්ම නීති කටයුතු වලට යෙදෙනවා. වරින් වර ඇදහැලෙන වර්ෂාපතනය කියන්නේ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉතාමත්ම කාලෝචිත ඩෙංගු මදුරුවන්ට ඉතාමත්ම බෝවීම සඳහා අවශ්‍ය පරිසර සාධක තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයේ උඩ මදුරු ගහනේ වැඩිවීමේ දැඩි අවධානමක් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි විශ්වාස කරන්නේ ජාතික මට්ටමේ ඩෙංගු මදුරු වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඩෙංගු රෝගීන් වාර්තාවේ අඩුවීම තත්ත්වයක් නිරීක්ෂණය වුණත් ඉදිරියේදී මම කලින් කිව්වා වගේ පරිසර සාධක පවතින නිසා මදුරු ගහනේ වැඩි විය හැකි. එම නිසා ඔබ විසින් මේ කටයුත්ත නිරන්තරයෙන්ම අඩුවක් නැතුව සතියකට වතාවක්වත් මේ පරිශුද්ධ පවිත්‍ර කිරීම අත්‍යවශ්‍ය කාරණයක් විදියට සිද්ධ කරගත යුතුයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ